때 명태 때 어디 할게 오늘은 그때 엄마 기쁘게 데려 마와 엄마랑 이게 어디 할게 근데 난 이 스쿨에 어디 가라 그러다 이봐 그러 어디 할까 가라도 막 가라 꿈이 왜 이렇게 나와 얘는 앞으로 안 쓰고 그러다 하리 알라 ඔයා හරි ඔයාද හරියටම ඩාන්ස් කරා ජෝති අක්කා ඔයා තැමිල් වෙලක් ඔයා උඩටටත් දන්නා පහතරටත් දන්නා සබලුමුත් දන්න අශෝක මං ඉස්කූල් ඇති සේරම ඉගෙන ගත්තා අපරාධ ඔයට ඩාන්සින් ටීච කෙනෙක් වෙනති අපේ ගෙදර එක්කෙනෙක්ටවත් හරියට ඉස්කූල් යන්න බැරි වුණා රංකැටේ ඒක නම් හරිම අපරාධක් තමයි හරි හරි ඒකට කමන්නේ ඔන්න ගිය පාරේ ස්කූල් කන්සර්ට් එකේත් ඔයා ඩාන්ස් කරේ මම පුරුදු කරපු එකම්මනේ ඉතින් මේ පාරත් ඉන් කළාම එන්න ඕනේ අමින් කරනවාමයි හරි අපි තව පාරක් පුරුදු වෙමු ජෝති අක්කා මට ඔයාට කියන්න පොඩි දෙයක් තියෙනවා ඒ මොකක්ද අර පර්මියකල වත්ති ස්කෝලයක් පටන් ගන්න යනවානේ ආ ඔව් මටත් කවුරු හරි කියනවනම් ඇහුණා ඒකට ජෝති අක්කත් දෙන්න ස්කෝලයක් දාන්නේ පොඩි ළමයින්ටනේ ना ना एक तो ओन वैसे कनेक्ट है ना पुरा कहो तो क्यों हुए पार्मिया का क्यों है मात निमाड़ वेदा उठे हैं ना अच्छा तो मैं ओन कनेक्ट है यानी पुरु अंदर रंकेटे मटे बातुरा टिका कौन है हम अंगी ना මේ ඔබ වැඩේ හරියට කරාම පොඩි විජේ හරිද ඔන් රින් කට්ටු කියලා හරි හරි මං කියපු විදියට කරන්න අනිත් එක මේ වැඩේ සීරියස්ම ගනින් නැත්නම් අපිටයි කෙල වෙන්නේ හරි හරි මට ඔයා කියන දේ තේරෙනවා අපේ වැඩේ අපි හරියට කරමු පාරමියාගේ වැඩේ ඔන් රින් කට්ටු වෙන්න පාරමියා කරයි
තුංගම එනෝ එනෝ ඉනි එනෝ 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 ඉක්මන් දෙන්න. මරි මරි මේ 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 කපා. මල්ටිගේ පිටර වැඩි දිනානේ. මල්ටිගේ වටේට එලපන්. ඒ ස්මාදරයි. වල වල. උඹේ හාදේ. දහපන් මල්ටිගේ ඉක්මන් කර. මේ මෙහෙට තියෙන. අයිය. මොකද්ද බම්මේ? මොමුදුලද්ද බම්මේ? පාගන්නේ පයකෝ. මොනවද මේ? අයියෝ බලියයි. උඹලා අහුවෙලා. මොකද්ද ඔබ කියන්නේ ගියාන්කෝ? මේ මේ මේක හුණියම අබ්බන්. ඒ පෑගුණොත් ඉවරයි ඈ. ඇත්තට මොකද්ද බම්මේ? ඕ. උඹලා දන්නේ නැද්ද? අර වශවර්තන ආඩ දූෂ මරණන් සූනිය. මේ මෙතනම බැලලා ඉතින් කොහෙවත් යන්න එපා. මේ මේ මේක කාට තියපු එකක්ද දන්නේ නැහැ බං. සිස් උඹලා උඩ බලන්ද බං යන්නේ. පිටරේ තන්දරම චුරු වෙලා. මේ ඔය කරෙන් බැලලා ඇවිල්ලා බලපන් පොඩ්ඩක්. මරණන මැරෙයිද බං? ආයේ මරණන් නම් මැරි තමයි ඉතින් කරපු පව් පස්සෙන් එන ඇච්චරේ මන් නම් දන්නේ නැහැ. අයියෝ බාලියගේ කොච්චර පව් කරලා දිනාද? මේ බම් මේ මුංගේ බොරු බං. ආවෝ මේ බොරු නෙමෙයි. මේ මන් දන්නේ එකෙකුත් මැරලා තියෙන මේ හොල්මනක් පස්සෙන් ඇවිල්ලා. සිරාවට කියන්නේ එතනමයි ඉවරයි සෙත්ත පෝච්චි. මොන මගුලද බම් මේ වෙන්නේ? ඇත්තම කවුද බම් මේ මේවා මේ පාර මැද්ද දාලා තියෙන්නේ? අම්මා දන්නේ නැහැ චුට්ටි අතුරු දහන් වෙලා කියලා. හරි හරි කියන්නකෝ. මොකද්ද දැන් ඔයාගේ මට කතා කරන්න ඕනේ කියලා? ආ උනේ. හරි ඉතින් කියන්න. අපේ අම්මට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මොකද්ද කියන්න මන් දන්නේ නැහැ. ඒගොල්ලෝ මට කියන්නේ නැහැ. එයාලා ඔයාට කියන්නේ නැත්තේ ඔයා එක දැනගන්න ඕනේ නැති නිසා වෙන්න ඇති. ඒයි ඔයා පොඩි ළමෙක්නේ. නබෑ. ඇයි? හේ දෙන්නගේ ප්‍රශ්න වලට මම උදව් කරන්න ඕනේනේ. හේ දෙන්නගේ ප්‍රශ්න වලට ඔයා උදව් කරනවට එයාලා කැමති නැතුව ඇති. ඇයි කැමති නැති වෙන්නේ? මට ඒගොල්ලන්ට උදව් කරන්න. අම්මෝ. රංකැටේ දැන් හිතුවක්කාර වෙලාද? හිතුවක්කාරකම නැවේ යන්නේ. එහෙනම් මං කැමති නෑ දෙන්නම්. hina වෙන්නේ නැතුව ඉන්න. අම්මයි තාත්තයි hina වෙන්නේ නැහැ කියන්නේ අර ප්‍රශ්නය. හව්. රංකැටේ. ඔයා ටික දවසක් අම්මයි තාත්තයි දිහා බලාගෙන ඉන්න. සමහර විට එයාලම එයාලගේ ප්‍රශ්නේ විසඳගෙන ඔයත් එකයි hina වෙන්නේ. එතකම් මර දුකින් තමයි ඉන්නේ. රංකැටේ. අම්මල තාත්තල එයාලගේ ප්‍රශ්න ළමයින්ට කියන්නේ නැත්තේ එයාලට දුක හිතෙන නිසා. ඒ කියන්නේ අම්මල කැමති නෑ අපි දුකින් ඉන්නට. ඔව්. ඒත් මට දැනගන්න ඕනේ වෙන දේ. මොකද්ද? එයාලා මට හංගන්නේ මොකද්ද කියලා.
අපි ගෙදර යන්න. ඔන්න මේ පාර ඔයා මාව අල්ලන්න ඕනේ. ඔක සිල්ලයක්. ඇත්තට අපි බලමුකෝ. මේ මොන අට්ටාලයක්ද බම්මේ? එයාල ඉස්කෝලයක් හදලා අක්කා. මේව හොඳයි බං ඉස්කෝල දැකලා නැති උන්ට. අයියෝ නෑ මේක නියමයි. ජෝති මේ යම යන්න බං. මොන මල විකාරයක්ද මේ? ජෝ බම්ම යනවා. මේ රැටද කොහෙද උගන්නන්නේ? ඉතින් හැටනම් අපිටත් පුළුවන් ඉගෙන ගන්න. අර පාරමියගෙන් ඉගෙන ගන්න. පාරමී හරි කවුරු හරි ගන්නන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ යමන්. අයියෝ මෙන්න වතිස්කෝලට හොරු ඇවිල්ලා. අයියෝ මෙන්න බේරගන්න වතිස්කෝලේ. පොඩි විජේ මේ පිස්සු දෝයි තමසෙට. පිස්සු තමයි හැදෙන්නේ. ඇයිද මෙතෙන්ට ආවේ? අපි ආවා මේ ගිනි තියර දාන්න. මේ සමන්තගේ අපරාධ හිතන කතා කියන්න එපා හරිද? නෑ පොඩි විජේ අපි පාරෙන් යන ගමන් නිකන් ආවේ. ඇයි දන්නේ නිකන් ආවේ? බලන්න ඇතර ලස්සනට තියෙනවනේ ඒකයි. මට මෙයාව තමයි ෂුවර් නැත්තේ. ආවත් බංකුවක් හරි ගලවන් යනවාමයි. නෑ පොඩි විජේ අපි නිකන් ආවේ. කියන්නක සමන්තා. මට මෙයාව තමයි විශ්වාස නැත්තේ. මේ පොඩි විජේ උඹේ කටවැඩි හරිද? මගේ කටවැඩි ඔයා කඩපියන් ඉන්න. දෙන්නේ දට්ටික බරට යන්න. අයියෝ ඔයාලා රණ්ඩු වෙනවනේ. මන්නම් ඇවිත් ඇත්තටම මෙතන බලන්න. ඇයි බලන්නේ? මේ දැක්කනේ කට උත්තර නෑනේ. මමත් ආසයි වත් ඉස්කෝලෙන්. අප්පෝ මේකිට එක්ක ඉඳලා මට නම් බෑ. මම යනවා යන්න. පුළුවන් වත්තිස්කෝලට එන්න. අපේ මේ පාරමියක ගහල මට ලැජ්ජයි අප්පා. ලැජ්ජ වෙන්නේ මොකටද? වත්තිස්කෝලට හැමෝටම එන්න පුළුවන්. වයස? ඔයාට එච්චර වයස නෑනේ. හරි මං නිකන් ඇහුවේ. මේමයි පාරමියක් කරන් කියන්නේ ඉගෙන ගත්තේ නැති වුණොත් අනාගතයක් නෑ කියලා. ඒක නිසා මේ නිකන් උගන්නන එක එන්න. මගේ නම මම අත් ඉස්කෝලේ යනවා. මාතලයේ පරිස්සමෙන් දුරට පීනන්න බෑ. මේක නම් සෑහෙන්න මදිකමක් කොල්ල. තවද එක. රයිට්. මාත් මාතලේ අංකල් වගේ ෆිට්නස් හදා ගන්නවා. කොල්ලුණා මෙහෙම තමයි ඉන්නවනේ.
මාතලයංග මාතලයංග හැමදාම එන්නකෝ. පූල් එකට? ඔව්, ඔයා නියමයි. මං අදාවේ ඔයාගේ අම්මට ප්‍රොමිස්ුන් නිසායි. මං අම්මිට කියන්නම්කෝ. මොකද්ද? මාතලයංගට හැමදාම එවන්නේ කියලා. හරි ෂෝ. මේ ඔයාගේ පුංචට බැරිද ස්විම් කරන්න? බැරිද කොහෙද? අයියෝ, ඔය පූල් එකට එක්කේන අතර එයාටත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒක තමයි යන්නේ. ඔයාල මේව බොන්නේ නැද්ද? බොන්නත් ඕනේ. දුලන්, යන්න උඩට ගිහින්. අපි ආයෙත් යනවා පුංචා. හරි හරි. ගියට කමන්නේ. චුට්ට ඔලුව පිහදන්න. ආමේ. පුංචාට බැරිද ස්විම් කරන්න? ටිකක් පුළුවන්. පුංචා ඊළඟ දවසේ ඉඳලා ස්විම් කරන්න එන්න. මාතලේ අංකල් තමයි එහෙම කිව්වේ. නෑ මං කිව්වේ ඉතින් එහෙම නෑ නං හොඳයිනේ. මම ප්‍රැක්ටිස් කරන්නම්කෝ. කිව්වහම නම් පුංචා එන්නේ නැහැ ප්‍රැක්ටිස් කරන්න. මාතලේ අංකල් කිව්වහම නම් එනවා. අනේ මේ පොඩ්ඩු වඳින්නම් කටවහ ගන්නවද? සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි. කාලුවල ගෑවෙන්න නැතුව බයික් එක ගෙනිච්චා හරිද? හරියන්නේ නැක නෙළුම් කොලේ උඩ කොක්ක වෙලිලා වගේ. ඒ කියන්නේ හොඳටම බය වෙලා. ඔව්. වටේ චුවින්ගම්ට හොඳටම hina. මේ දැන් ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඊළඟට කරන්නේ දැන් තව plan කරලා ඉවරයි. මේ මොකද්ද? සුට්ටක් ඉන්නකෝ. ඒක කරන්න ඕන පාර්මියක්ක. ඔයාලා මොනව කරනවද දන්නේ? බයද්ද නරක මිනිසුන්ට පාඩමක් උගන්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේක. මොකද්ද? එයාලා බය මොනවට කියලා දැනගෙන ඒවට අනුව පාඩමක් උගන්වන්න ඕනේ. ඒ කියන්නේ බය බය හුණියන් වලට. බාලිය විතරනේ පැතුවත් බයයි. කොහොම හරි සුට්ටිය හොයාගත්ත නම් හරි. හවෝ. ඒකට තව අපි මේ දඟලන්නේ. මේ ඒක ඇත්ත එකක්ද? මොකද්ද? අරක අරක මොනාල අලුද? ඔව්. අයියෝ නෑ නෑ අනේ. අර මේ චූල් ගම්ගේ ගෙදර තිබ්බ ලිපෙන් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇස්සේ ආච්චි අහලා මේ කොහෙටද මේ අලු ගෙනියන්නේ කියලා ඊට පස්සේ චූල් ගම් මොන මොනවද පල්ලේ හරි වගේ කියලා ගෝවාලේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ෂි මට තින තිබ්බා. ඔව්. ඒ වඩා හොදටම හිනා යනවා. ආ මේ ඔයාට කිව්වනේද පාරමියක් එන්න කියලා? ඔව්. දැනටමත් එයා වත් ඉස්කෝලට ඇවිල්ලා තිබ්බේ. එහෙනම් ඔයා යන්න. ඔයා දැන් ගෙදර යන්නකෝ. අපි තුන්වෙනි ප්ලෑන් එකේදී ආව හම්බෙන්න. බබා බබා නැගිටින්න මං කෑම ගෙනාවා.
එතනම හෙව්වා. මට පාළුත් තිතුනා. මම වාට කන්න රසම රස කෑමක් දෙනවා. මේ මොනවද මේ? ඔය හොට් ඩොග්ස්. හොට් ඩොග්ස්? ඔව්. කාලා බලන්නකෝ. මේක සැරයිද? සෝස් විතරයි දාලා තියෙන්නේ. මං සැර නැති එකක් බලලා තමයි බබාට ගෙනාවේ. ඔයා කටක් කන්නකෝ. අනේ මට එපා බබා කන්න. නෑ ආදරේට නැති. හරි. මේක සැරයිද? මෑම් චුට්ටක්වත් සැර නැහැ. දැන් බබා කන්නකෝ. ඒකේ රහ මම ගෙදර යද්දි සුද්ධිටත් එකක් කරන් දෙනවද? කවුද සුද්ධි කියන්නේ? මගේ අක්කා. ආ හරි අපි ගෙදර යද්දි සුද්ධිටත් එකක් ගමු. ඔයා මේ වගේ රස කෑමද කන්නේ? ඇයි? නෑ ඉතින් අපේ ගෙදර කන්නේ සම්බෝලයි බත්තුයි. එහෙම නැත්තම් පරිප්පුයි බතුයි. සම්බෝලයි බතුයි විතර තිබ්බහම මං කන්නේ නිකම්බයි. බබාට සම්බෝල සැර වැඩි නේද? ඔව්. හරි දැන් බබා කන්නකෝ. කාලා වොෂ් එකක් දාගන්න. මේ? හ්ම්? මේ ඔයාට පුළුවන්ද? මට ලස්සන අඳුමක් දෙන්න ඔයාගේ. හා දෙන්න. හරි දැන් බබා කන්න. මේ මාර වැඩක් නේ උනේ. යකෙක්වත් දැක්කත් බය වෙලයි. අර බලියා හම්බුණානේ. ඉති? ඌ මොකද කිව්වේ? මේ මං නෑ ඉතින් කොහොමත් මං එයාට බයයිනේ. ඌ දැක්කත් කතා නොකර යන තරමට හොඳයි. එයා යකෙක් වගේ මාව බය කරානේ. ඒකනේ. පිස්සු ඔය බලියට. කිසිම අනුකම්පාවක් නැති සතෙක් වගේ එකෙක් ඕක. ඒ රන් කැටේ අර එන්න කියපු වැඩේ කරමුද? මට අර ගාන සල්ලා ගෙදර යන්නත් ඕනේ බා වත්තු උදුරු ගන්න කියලා කිව්වා. අනේ මට ඔයාලා දෙන්න වෙන්නේ සම්බෝලයි වතු විතරයි සෑම්මක්කේ. සම්බෝල කියලා කේස් එකක් නැහැ. හැබැයි බත් තියෙන්න ඕනේ මදි නොකියන්න. හා අද අම්ම උදේ බත් වෙලා ගියේ. ආ එහෙනම් කමන්න. කොයිදද සුද්ද කරන්න තියෙන්නේ? අර පළවටේට පස් දාන්නත් ඕනේ. මාත් උදා කරන්න. ඉන්නකෝ. ඔහත්තරමද? මේ කකුල එහෙම තුවාල කරගන්න හරිද? මට සර අයියලාගෙන් නම් බැලුම් අහන්න බෑ. මම පරිස්සමෙන් වැඩ කරන්නේ. දැන් මේ සර අයියලා දන්නවද මම මෙහෙ අද වත්ත සුද්ධ කරන්න යනවා කියලා? නෑ. මං හාසට කියන්න. සරාටයි සාලියටයි කිසි දෙයක් හංගන්න බෑ රන් කැටේ. ඒක හරි පව්. හාසයි අම්මක්කේ. උන් දෙන්න මුළු ලෝකෙම දකින්නේ උඹගෙන්. හා මං දන්නා අක්කේ. එතකොට ඒ චුට්ටිය හොයාගන්න අපිට දෙන්නගේ විස්තර ගන්නම වෙනවා. ඔව් ඒ
නිසා නවෝද අපිට මේ වැඩේට උදව් කරන්න කැමතිද? පොඩි ළමෙක් අතුරු දහම් කියලා. අනිගේ ළමයා උස්සලා නම් මගෙන් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක මම ඕගොල්ලන්ට දෙනවා. අතසිරි. සුපිරිය. ආසය ආදරේ කියලා ෆිට තමයි ආ. අපි ළමයා කොහොම හරි විවාහ කරමු. හරි. චුයිංග. දැන් අපි ඇත්තටම මේ වැඩේ කරන්න ඕනේ නේද? ඕ. මේ අන්තිම මොහොතේ නම් බෑ කියන්න එපා හරිද? බෑ නිමියනේ. මට බයයි. අයියෝ බය වෙන්නේ මොකටද පාරමී යක්කේ? අපි ඕනෙම වැඩකට ඔයාලට සපෝට් නේ පාරමී. අපි තුන් දෙනා බලන් ඉඳලා අන්තිම මොහොතේ වැඩේට එන්න වෙන්න තියෙන්නේ. එච්චරයි. අනික මගේ සවුන්ඩ් සිස්ටම් එකේ මම සවුන්ඩ්ස් දෙන්නම්. ඒකට තමයි කොහොමත් බයි හිටින්. අයියෝ අපි මේ බලන් ඉන්නේ තව ආරක්ෂා කරන්න තමයි. හා දැන් ඔයා කොහොමද අර බලියගෙනුයි පැතුමගෙනුයි මා මේ පරිස්සම් කරන්නේ? මින් මෙයාට අපි විශ්වාස නැහැ චුයින්ගම්. ඔව් ඔව් ඈ පාරමී. අපි වෙනියම් මේ බල්ලර දාලා කතා කරන්න එපා. ඔව් අප්පා අපි මාර ප්ලෑන් එකකනේ වැඩ කරන්නේ මේ. ඉස්සුද බං උඹට කොහොම හරියට දාගන්න මේ ඉන්නේ යකා මේ අනේ ඒක දාගන්නකෝ ඒක තමයි අයියෝ මේ ඉන්නේ යකා ආ පාරිමිය කර කවිය අර කවිය මේ දෙන්න දෙදානා ඩෙඩ ඩෙඩ දෙන්න දෙනෝ සරලලෙ දෙනනා දෙන්න දෙන්න රඟට කන්නේ නැද්ද? මම පස්සේ කන්න. ගෙදර බත් තියෙනවන්නේ? ඔව් මට කන්න බත් තියෙනවා. දැන් නම් ගස් ටික ලස්සනයි. තව ටික දවසකින් ආයෙත් පස් ටික එකතු කරමුකෝ. සෑම්ට් පුළුවන්ද? එහෙනම් ආයෙත් පුළුවන් දවසක් කියනවද? හරි එන්න. හැබැයි දාට හාල් මැස් එකක් දාලා තියෙන්න ඕන හොඳේ. හාල් මැස් බදින්නම්. කන්නම නෙමෙයි රන් කැටේ. ඒ වුණාට අපි මේ සේරම කරන්න කන්නනේ. මං දන්නා සෑම්මක්ගේ. මම මේ බත් පින් ආරකට අනිත් තැන් වල ගිහලා වැඩ කරන්නේ රන් කැටේ. මේ කරපු වැඩ ටිකට කරන රුපියල් 500ක්වත් ගන්නවා. ඒකනේ. සෑම්මක් අපිට කරන්නේ උදව්වක් නෑ. දන්නවනම් එච්චරයි. මට නම් ආසාව බෑ අපේ වත්ත මේ වගේ එළිය වැටලා තියෙද්දි. නැත්තම් සරලා ගෙදර ඉතින් එළිය වැටෙන විදියක් ඇත්තෙම නෑ. ඒ කියන්නේ? නෑ ඉතින් මං කිව්වේ මේ සරයිලට වත්ත වැඩ කරගන්න වෙලාවක් ඇත්තෙම නෑ. නෑ තාත්තලා අල්ලල බල්ලා තනකොළ ටිකක් වැවුනහම ඒවා තින් උදුර දාලා දානවා. හරි හරි මේ රම් කඩේට ඇතුලේ බත් තියනවා නේද? ඔව්. සම්බෝල යොරියක් තිබ්බත් මස් මල් යොරියක් තිබ්බත් වරන්න බා ලුණු ගෙඩියක් නැත්තම් ඒක තමයි නියම ලල් එක. තව ලුණු ගෙඩියක් ඕනේද? නෑ මේ ඇති. Thank you.
බයිලා හරිවත් යකාවගේ පේන එක තමයි මෙතන මාරු. මේ 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 මෙන්න මේක ගැලවපම්බ මට හුස්ම ගන්නත් අමාරුයි. අයියෝ ජොයි ගමා බබෙක් වගේනේ. බබා 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 මම උඹට පෙන්නන්න පො බබා. මොකද්ද චුයින්ගම්? නේ ආයෙත් රණ්ඩු වෙනද හදන්නේ මෙතන? පොඩක් ඉන්නකෝ. දවුල ගන්නවද? දවුල නෙමෙයි සුදීර. අපි මෙතන ප්ලේ කරන්නේ වෙනස්ම සවුන්ඩ් එකක්. ඕ මොකද්ද? අද බලියයි බැතුමයි යන්නේ හොම්බෙන් ඈ. හරියන අපි යමු. මේ වත්ත මැද්දෙන් එමෙ යන්න එපා. මම මුළු වත්තටම ඊට පස්සේ නූල් දාන්න වෙයි. ඒක නම් ඇත්ත. නෑ අපි ටැංකිය පාර ගිහිල්ලා දෙවෙනි පින්බිඳ ළඟින් පාරට බහිමු. ආ. එහෙම හොඳයි. හොඳයි හොඳයි. එහෙම කරමු. යා. එහෙනම් එහෙනම් අපි චුට්ටි හොයන දෙවෙනි පියවරත් ආරම්භුවා. හරි. දැන් මහත්තයල යන්න මෙතනින්. ඔව්. මේ හවස් වරුවේ අපිත් එක්ක ඉන්න එක එච්චර හොඳ නැහැ. ඒ මොකද? මේ ටවුන් වල කේකේව තියෙනවනේ ඒකයි. ඔයාලා මේ ටවුමට දාලා කොමිස් මුදල් ගන්න කවුරු හරි ඉන්නව නේද? මේවා මේ ටවුන් වල හරි නෝමල් දේවල් ആയി. ඔය සද්දෙට හෙන්නවත් කියන්න පා මහත්තයා. අපිට නම් මොනවා වුණත් කමක් නැහැ. පළමයට අනුතරක් වෙන්න පුළුවන්. ඒ ඉන්නවා. හැබැයි ඉතින් වෙනදාට වඩා මහත්තයල නිසා අපි ලොකු ගාණක් හොයාගත්තා. දැන් ඒකෙන් භාගයක්වත් ඕගලන්ට හම්බෙනවද? අපි අපිට ලැබෙන ගාණ භාගයක්ද කාලක්ද කියලා අපි බලන්නේ නැහැ මහත්තයෝ. අඩුම ගාණ අද අපිට ඉන්න එකවත් ගණන් කරේ නැහැ. මේව නම් මහ වෙන ගහන වැඩ අප්පා. මෙහෙමයි. අපි අයියලව අතාරින්නේ නැහැ. නැතමාලි. අනිවාර්යෙන්. ඔයා අයියේ නෝමල් හිටියා නම් ඔයා ඇත්තටම මාර පොරක් වෙලා අයියේ. නෝනල කියන එක නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි නෝන අපි ගැන අනුකම්පාවෙන් කතා කරන්න කියලා නම් අපිට තේරෙනවා. ඒකට අයියේ අනුකම්පාව කියන කාරිය අපරාධය. හරි. දැන් නෝනලා මෙතනින් යන්නකෝ. අපි කියන්න. ඔව්. හිතත් දෙනවා නේද? ඔව්. අද සින්දු ටික මරෝ. අපි හෙට මුළු ටවමව නග්ගල ගමු. සාලිය. වලියල මොනව කරයිද දන්නේ. ඒක තමයි. උදේ අපිව මෙතෙන්ට ගෙනත් දාලා ගියා ගියාමයි දවල් ආවෙ කියන්නේ. මේ මිනිස්සු සද්දයක් නැතුව හිටියත් බය හිතෙනවා. あ
පොඩි පිටේ කොහෙද මේ රෑ වෙලා යන්නේ? මම මේ වත් ඉස්කෝලට පොඩ්ඩක් ගියා. ඒකයි පොඩ්ඩක් රෑ වුනේ. අක්කා කොහෙද මේ රෑ වෙලා යන්නේ? වත් ඉස්කෝලේ? අප්පා පටන් ගත්තද අප්පා එක්ක ඉච්චිටික් මනට? නෑ නෑ වත් ඉස්කෝලේ පටන් ගත්තේ නෑ. තව පොඩි වැඩ වගේක් තියෙනවා එකේ. අපි මේ වෙන වැඩකට ලෑස්ති වුණේ. ඉස්කෝලේට ඕන කෙනෙක්ට එන්න පුළුවන්ද? ඒක වරගතා. හයි මල්ලි හිනා වෙන්නේ? නෑ නෑ. ඒකට කියන්නේ කටබොරු කිව්වත් දියබොරු කියන්නේ නැහැ කියන එක. ඒ කිව්වේ? ඒ කිව්වේ ඔයවත් ඉස්කෝලේට එන්න ආසයි. මම බොරු කියන්නේ? ඈ නෑනේ. ආසයි තමයි. හැබැයි ඒ වුණාට නේ අක්ක අනිවාර්යෙන් එන්න ඕන වත් ඉස්කෝලට. හරි. දැන් පොඩි විජේ වත් ඉස්කෝලේ යනවාද? නෑ නෑ මාත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. එක මාර තැනක්. සින්දු කියන්න පුළුවන්. නටන්න පුළුවන්. අකුරු ගණන්න පුළුවන්. මම නම් යන්න හිතන් ඉන්නේ. රෑ වුණා. යයියා. නම් ලකුණු කරන්නයි යන්නේ. නම කියලා ඉන්නවා. මං ලොකුණම වෙන්නස ලොකුණ ඕන කෙනෙක්. ඒ කියන්නේ ඉදල් හදන ලොකුණ ඕන කෙනෙක්ද?